පොළොන්නරුව ප්‍රදේශයෙන් සෞදි අරාබිය කියන රටට ගිහිල්ලා ජීවත් වෙලා ඉන්න ඇය නවී කියනවනම් WGC කුමුදුනි. ඉතින් ඇය මං හිතන්නේ මේ වෙද්දි සූදානම් වෙලා ඇවිල්ලා තියෙන්නේ ලස්සන ගීතයකට නර්තනය ඉදිරිපත් කරන්නට. ඉතින් අපේ යාළුවෝ ඇයට ආදරය කරන හැමෝම එකතු වෙලා පොඩි සහයෝගයක් ඉතින් ලබා දෙමු, ෂෙයා කරලා කමෙන්ට් කරලා ඒ වගේම ඇය වෙනුවෙන් ශක්තියක් වෙලා. ඉතින් එහෙමනම් අපි ගීතය ආරම්භ කරමු නේද? හරි, මං හිතන්නේ සූදානම් ඇති කියලා හිතනවා. හරි, 1 2 3 Yeah.
ඉතින් බොහොමත්ම ස්තුතියි කොමුතුනි අක්කා. ඉතින් අපි යමු ආදරණීය ක්‍රිෂ්ණ විස්ගේ හඬින්. කොහොමද සෞදියේට ඇවිල්ලා මේ කොමුතුනි අක්කා මේ වගේ නර්තනයක් ඉදිරිපත් කරද්දී අපේ ක්‍රිෂ්ණ විස්ට දැනෙන හැඟීම සහ ඔබතුමියගේ විනිශ්චය? ඇත්තටම මේ මට මේ කුමුදුනිය කියන්න ඕනේ. කමල් කියන්නේ නෙළුම් මල් වගේ, කුමුදුනිය කියලා කියන්නේ සඳට පායන මල් වලින්. කුමුදු මල් රාශියට කුමුදුනිය කියන්නේ සඳට පෙම්වලින් කියන එක. ඉතින් ඒ නිසා කුමුදුනිය කියන්නේ ඉතාම මේ කවියන්ගේ ලෝකේ තියෙන මලක්. ඒ කියන්නේ ඔබ කවියක්. ඉතින් කුමුදුනි ඒ ඔබ දන්නවද, ඔබ උපුටාගත්ත ගීතය අදාළ වෙන්නේ අපේ සාහිත්‍ය වංශයේ තියෙන මහා සුවිශේෂී කාව්‍යයක් වන දුත්තිල කාව්‍ය. මේක ලියන්නේ අපේ දැත්තරි හාමුදුරුවෝ ලියපු දුත්තිල කාව්‍යයේ එන කවි තමයි මේ විදිහට සුසිල් මහත්මිය සහ රතන වල්පොළ මහත්මිය එදා මුල් ගායනයේ ඉදිරිපත් කරේ. ඔබ තෝරගත්තේ ඊට පසු ගායනයක්. ඉතින් ඔවුන් දෙදෙනා මේ දුත්තිල කාව්‍යයේ එන කවි තුන ගීතයක් බවට පත් කරා. එතකොට මේ ගීතයක් බවට පත් කරලා ඇයි මේක තෝරගන්නේ? හේතුව දැන් මේ තමයි සුසිල පණිවරයයි සුසිල පණිවරයයි අතරේ මේ වීණා වාදනයේ සම්බන්ධ වෙන තරණයේදී කොහොමද අර රජ සභාව තුළ අර ශිල්පිනියන් රංගනයේ යෙදුනේ කියන එක තමයි මේ කවි වලින් කියවෙන්නේ. ඉතින් දැන් මේ අර මම කෙසේ පවසම් මෙසේවර හාමුදුරුවෝ මේ කවිය ලියනවා, මම කොහොමද කියන්නේ මෙන්න මෙහිම තමයි මේකලා නැටුවේ කියලා ඊළඟට කියනවා. චක්‍රදේවේන්ද්‍ර දැක්කොත් ඉන්න මේ නර්තන ශිල්පිනියන් නටන විලාසය චක්‍රයට හිතේවි. අනේ මේ සක්සැප ඊට වැඩිය කොච්චර ලස්සනයි මේ අයගේ නර්තනය කියලා. ඒ වගේම කියනවා අවසාන කවිය කියවෙනවා මේ නර්තනය දැක්කහම මොකද වෙන්නේ, බඹ වුවත් දැකී කීවේ. මහා ප්‍රශ්නයක් කියන්නේ කෙනෙක්නේ මහා ප්‍රශ්නයක් දැහනත් මිදෙනවා කියලා මේ කවියෙන් කියවෙන. ඒ වගේම මේ දැන් මේක මං හිතන්නේ ඉතාම අදාළයි අපේ මේ කවුද මේ ලලිත් සර්ට නේද? ලලිත් සර්ගේ නර්තනවලදී ඔන්නෝයි කියන කාරණා වෙනවා. දැන් මේ ගුතිර හාමුදුරුවෝ කියනවා මේ නර්තනයේ ආයනය දිහා බලාගෙන ඉන්නකොට නොදැනි දරුවන් ඉන්නේ අම්මලා තමන්ගේ ඇතුලේ ඉන්න දරුවෝ වෙනවා දැන්නේ මේ ගායනයේ නර්තනය දිහා බලාගෙන ඉන්නකොට. සෙබළුන්ගේ ඇතුලේ තියෙන ආද බිම් වැටෙනවා සෙබළ දන්නේ ඒ වෙලාවට අපි දානි ගෙදරක මොකුල් ගෙදරක වගේ යන්නේ නෑ, වෙන ගමනක් පිට ගමනක් යන්නේ. මොකද අපි බලාගෙන ඉන්නේ හිරු ස්ටායිකේ ලලිත් සර්ගේ පර්ෆෝමන්ස් බලන්න තමයි අපි බලාගෙන ඉන්නේ. ඒ තරම් මෙන්න මේ ඔයා අද අපිට පෙන්නවා හැබැයි නර්තන ශිල්පිනියකට මොනවද කරන්න පුළුවන් කියලා. ඔයාගේ හැඩේ ලාලිත්‍ය, ඇඟේ ස්වභාවය, ඔයාගේ මූණේ සුන්දරත්වය, ඔයා ඒ නර්තනයට එකතු කරපු ඔයාගේ අත්පාවල තිබුණු ඒ නර්තන හැඩතල, ඒ කියන්නේ අපි කියන්නේ ලයින්ස්, බොඩි ලයින්ස්, ඒ දේවල් හරිම ක්ලියර්. ඔයා නර්තනය දන්න කෙනෙක්, සාම්ප්‍රදායික නර්තනය ඉගෙනගෙන හදාරපු කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මගේ මුළු හදවතින්ම ඔයාට සුබපතනවා. ඒ වගේම මම හිතනවා මේ මම කියපු දේවල් වලට වඩා ලලිත්ස ඔයාට දෙයි, ඔයා කවුද කියලා හොයාගන්න උපදෙස් ටික අන්න එක ෆලෝ කරලා ඉස්සරහට යන්න මේ වේදිකාවේ ඉහළම තැනකදී ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. කුමුදිනි හදවතින්ම සතුටු වෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි ක්‍රිෂ්ණ විස් ඒ විදියට විනිශ්චය ලබා දෙද්දී අපි යමු අපේ ආදරණීය ලලිස් සර් මොන වගේ විනිශ්චයක් ඔබට ලබා දෙයි කියලා අහලා දැනගන්නට. ඉතින් මේ අවස්ථාවේ අහලා බලන්න ලලිස් සර් ඔබතුමාට යමක් කියන්නට ඇති. කුමුදුනි ඇත්තටම මම මාර සතුට වෙනවා, يعني ඔයා වගේ කෙනෙක් මේකේ නර්තනය කරන දෙකින ලැබීම ගැන. ඒ කියන්නේ අපිට හරි
නර්තනින් මුලින්ම පිනවෙන්න ඕනේ බලන් ඉන්න අයගේ ඇස් පිනවන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ ඇස් පින එක තමයි ඇස් පිනවන්නේ. ඒ කියන්නේ කන් වලට ඇහෙන මියුසික් එක. හැබැයි නර්තන ශිල්පියෙක්ගේ අපේ ඔඩියන්ස් එකේ ඇස් පිනවන්න ඕනේ. ඉතින් ඔයා ඇස් පිනේ ඔයා හරි ලොකු සින්දු දාන්න ගියේ නැහැ. ඒ කියන්නේ බහිනලා ලොකු මියුසික් තියර ඒව ඕනේ නැහැ. ඔයා හරි සරල දේ සිම්පල් සින්දුවකින් ඒ කියන්නේ අපගේ සින්දුව සිම්පල් කියන එක නෙමෙයි. ඔයාගේ තියෙන ඇඟේ චලන හැඩතල වලින් ඔයා අපිව හැමෝම අල්ලගෙන ඉඳ එක දිගට ඇහ ගන්නතුව බලන් ඉන්න පුළුවන් වෙන්නේ. يعني ඒක ඇහ තියාගෙන ඉන්නවා කියන්නේ කියන නර්තන ශිල්පිනී ඒක මහා රක් කැපකිරීමක් කරන්න ඕනේ. තව කෙනෙක් වර්මිස්කෝ වගේ වැඩට යන්න දෙන්නේ නැතුව කන්න දෙන්නේ නැතුව එයාගේ ගෙදර ලිපේ තියෙන හොදි එක කර වෙනකන් අපිට ඇස් දෙකෙන් අල්ලන් ඉන්න පුළුවන් නම් දාන්ද කෙනෙක් ඔය ඒක තමයි වෙන්න ඕන දේ නර්තන ශිල්පිනී. ඉතින් ඇත්තම ඔයක කරා ඔයා හොඳ ට්‍රැඩිෂනල් හොඳටම ඉගෙන ගත්ත කෙනෙක් කියලා මම හිතනවා. අනිවාර්යෙන් ඔයක තියෙන්න ඕනේ. ඔයා මුසින්දුව මුලින්දන් අග වෙනකම්ම ඉවරණකම ප්‍රැක්ටිස් කරලා තිබුණා. ඒ කියන්නේ මේකට අර මම ඉස්සෙල්ලා කිව්ව වගේ ස්ටෙප් ටික නීට්ලි ඔයා ප්‍රැක්ටිස් කරලා තිබුණා. ඉතින් ඒක හින්දා ඔයා ලස්සනට රංගනයක් ඔයාට කරන්න පුළුවන්. මොකද ඔයා සින්දුව දන්නවා. ඊළඟට යන්නේ මේ මියුසික් එක, ඊළඟට යන්නේ මේ වර්ඩ් එක, මේ ගැනලා හොඳ අවබෝධයක් තිබුණා. ඉතින් ඔයා ලස්සනට අවංකවම ලස්සනට වඩා කරා. මම විතර ඉස්සරහා ඉන්න තරගකාරියන්ට ඔයාව ලොකු අභියෝගයක් වෙයි මම කියන්නේ. කියන්නේ ඇත්තට මොකද ඔයා දන්නවා හරි සරලව සිම්පල්ව වැඩේ කරන්න ඕන දේ ඔයා දන්නවා. ඔයා දර්ශනය කියන්නේ නැන අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක ඔයා මේ දේ ලස්සනටම කරලා තිබුණා. ඉතින් මම පයන් හිතන්නේ මේ අපි මේ ඉන්ටර්නෙට් එකේ හින්දා දන්නේ නැහැ පිළක් තැන් වලදී සින්දුව කියන එකව අතාරිනවා. ඉතින් අතාරින්න එපා. මගේ සින්දුව කිව්වම හරි ලස්සනයි. ඒ කියන්නේ ඔයා තෝරගත්ත සින්දුව ලිප් මූවමන්ට් එක යනකොට මාරම ලස්සනයි. එතකොට ඔයා ඒක කරද්දි ඔයාගේ හරි ලස්සන මම දන්නේ මට පේන විදිහට දන්නේ. ඔයාල කියද්දි සින්දුව මහර ලස්සන. එතකොට ඔයාගේ නිකම්ම අපිට විඳින්න හිතෙනවා නර්තන. ඉතින් අර ඒක ඔයා හිතල කරාද නැද්ද කියන මම දන්නේ නැහැ. ඒක හිතල කරා නම් සින්දු ඉවරනකම් මේක දිගටම කන්ටිනියු තියාගන්න. එතකොට ඒක ඔයාගේ ඉදිරියේදී ඔයාගේ තරඟකාරීත්වයට ඒක ගොඩක් වටින දෙයක් වෙයි. ඉතින් ඔයා හරි ලස්සනට හැඩතල ගත්තා. ඉතින් අර තව ට්‍රැඩිෂනල් පොඩ්ඩක් අත් දෙක වැඩිපුර ඇඩ් කරන්න නැතුව අර ගොඩාක් උඩට යනකොට අත් දෙක ඇඩ් කරන්න නැතුව ට්‍රැඩිෂනල් පැත්තෙන් කරනවා නම් තව ටිකක් කරගෙන යන්න. ඔයා මම දැක්කේ ඇත්තටම කවුරුද්ද කියලා කියන්නද? මම දැක්කේ ඇත්තටම මොන්ටිසෝරියක උගන්වන ටීචර් කෙනෙක් වගේ. ඇත්තට මොන්ටිසෝරි කන්සර්ට් වල මං හිතන්නේ ක්‍රිෂ්ණ මිස්ටර්ත් ඔය අරතාව අනිවාර්යයෙන්ම හිතෙන්නේ නැති. ඒ කියන්නේ අර ටීචර් කෙනෙක් අපි නටනකොට වළං ඉන්නේ. අර ඒ වගේ මොන්ටිසෝරි කන්සර්ට් වල ටීචර්ස් නටන ඒ වගේ සින්දුවට මම දැකලා තියෙනවා. ඉතින් ඇත්තටම මම හිතුවේ ඔයා ඒ වගේ ටීචර් කෙනෙක් කියලා. ඉතින් ඔයාට මේ දේ ඇතුළේ ලොකු දේවල් කිව්වා. ඔයාට හදවතින්ම සුබ පතනවා. ඔයාට හරි ලේසි මේ තරඟ ඉස්සරහට යන්න. ඔයාට හරි ලේසි තරඟ යනවා හිතුවොත් ඔයාට හරි ලේසි යන්න. තරංගයක් කරන්න ඕන විදිහ මම ඔයාලට නොකිය කිව්වා. ඉතින් හදවතින්ම සුබ පතනවා ඉදිරියට යන්න. ඔය ලස්සන ඔය හිනාව හැමදේම තියාගන්න. ඉතින් තරගය අවසන් වෙනකම්ම යන්න කියලා හදවතින්ම සුබ පතනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි ලලිස ඔබතුමාගේ ඒ ආදරණීය විනිශ්චයට. ඉතින් අපි අහලා දැනගෙන ඉතින් කුමාරි කුමුදුනි අක්කා ඔයාටත් කියන්නේ යමක් ඇති මං හිතන්නේ ඔයාගේ ආදරණීය පේශයක අපේ යාළුවන් වෙනුවෙන්. ඉතින් අවස්ථාව ගනිමු මේ වෙලාවේ සිට කුමුදුනියකට ආදරය කරන යාළුවෝ ඔක්කොමලා එකතු වෙලා දෙමු දැන් මාල් වැස්සක්. ඉතින් අහලා බලමු කුමුදුනියක් හඩි වචන සුවල්පයක්. කණ්ඩායමටම මම අවංකව ස්තුති පතනවා මේ වගේ තරගයක් ආරම්භ කරාට. ඒ වගේම අද දවසේ විනිශ්චය සඳහා පැමිණි ලලිත් සර්, ඒ වගේම ක්‍රිෂ්ණ මිස් එයාලා දුන්න අවවාද මම පිළිගන්න. ඇත්තටම මම ආසයි නර්තනයට, මම ආසයි. මම මොකද වැඩ ඉවර වෙලා පැය දෙකක් මම නර්තනය කරනවා අනිවාර්යෙන්. ඒක මගේ පොඩි කාලේ ඉඳලා පුරුද්දක්. මගේ දෙමව්පියොත් දන්නවා. ඉතින් මට මේ වෙනකන් ශක්තිය ධෛර්යය දුන්න හැම එක්කෙනාටම, අද පැමිණි හැම දෙනාටම මගේ හදවතින්ම ආදරේ. බොහොම ස්තුතියි කුමුදුනි අක්කා.